දසලක්ෂ සංඛ්‍යාත සුවහසක් මාතෘභූමියේ ජනතාව ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ගෙදර යන්නේ කියද්දිත් බල උන්මාදෙන් පිළිච්ච මේ ආණ්ඩුව මේ දූෂිත වංචාකාර ආණ්ඩුව තවදුරටත් තර්ජනයෙන් ගර්ජනයෙන් මර්ධනයෙන් අනීතික පාලනයක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. මේ මොහොත වන විට නිරායුධ අපේම රටේ ජනතාව අවියෙන් මර්ධනය කිරීමේ මහා භීෂණ රැල්ලක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. අනීතික ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරමින් විටක ජනාධිපතිවරයා විදේශගත වුණා, තවත් විටක ජනාධිපතිවරයා ඉල්ලාස් වෙනවා, තවත් විටක වැඩබලන ජනාධිපතිවරයෙක් පත් කෙරෙනවා, තවත් විටක තවමත් එහෙම ජනාධිපතිවරයෙක් පත් වෙලා නැහැ. ඉන්පසුව වැඩ වරදගත්තයින් පස්සේ ඔව් ඇත්ත වශයෙන්ම වැඩබලන ජනාධිපතිවරයෙක් පත් කර තිබෙනවා. මේ යනාදී වශයෙන් ප්‍රෝඩාකාරී වංචාකාරී බොරුව ව්‍යාප්ත කරලා අනීතික ලෙස මේ රට මර්ධනකාරී ප්‍රතිපත්තීන් තුළින් ක්‍රියාත්මක කරලා නිරායුධ ජන කණ්ඩායම් මර්ධනය කරන්නට, ඒ අයට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කරන්නට මේ රජයේ දරන කුරිරු උත්සාහය අපි තරයේ හෙලා දකිනව පමණක් නෙවෙයි, අපි මේ ජනබලෙන් ජනසවියෙන් පරාජය කරනවාමයි. අපි අහන්න කැමති ගෝඨාභය රාජපක්ෂගෙන්, ඔබ ඉල්ලාස් වුණාද? එහෙම නැත්නම් තාවකාලික විරාමයකට ඉවත් වෙලා ගියාද? අපි අහන්න කැමති රනිල් වික්‍රමසිංහගෙන්, ඔබ සූදානම් නැද්ද මේ රටේ ජනතාව කරන ඉල්ලීමට සවන් දෙන්න? ඔබට මේවා ඇහෙන්නේ නැත්නම් නැවතත්තරක් අපි කියන්න කැමති, මේ රටේ සුවහසක් ජනතාවගේ ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ගෙදර යන්න, මේ රටේ ජනතාවගේ ජන ජීවිත විනාශ කරන, මේ රටේ ජනතාව මරණ මංචකය කරා ගෙන යන මේ පාලනේ ගෙදර යවන්නේ කියලා මේ රටේ ජනතාව පුන පුනා කියද්දි ඔබ සියලු දෙනා බල කෑදරකමින් මේ රටේ ජාතික දේපළ ජාතික සම්පත සූරා කන්නට, හොරා කන්නට, කොමිස් ගහන්නට අද ඩොලර් කාක්කන් බවට පත් වෙලා හමාරයි. මේ තත්ත්වේ තවදුරටත් අපිට විඳ දරා ගන්නට බෑ. මේ රටේ ජනතාවට විඳ දරා ගන්නට බෑ. තමුන්නාන්සේලාට හිතුමතේට දිවුරුන් දීම, දිවුරුන් නොදීම, ඒ වගේම හිතුමතේට මේ රටේ ආරක්ෂක අංශ උපයෝගී කරගනිමින් තමන්ගේ ආරක්ෂාව උදෙසා ඒ අයව පලිහක් කරගෙන ජනතා මර්ධන ජනපීඩිත ක්‍රියාදාමයක නියැලෙන මේ ක්‍රියාදාමයට තවදුරටත් ඉඩ තබන්නට බැහැ. අපේ ගෞරවනීය ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා දෙන්නෙක් ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න, ලක්ෂ දෙසිය විස්ස ගැන හිතන්න, කරුණා කරලා නිරායුධ අහිංසක තරුණ පරපුරට ම්ලේච්ඡ ප්‍රහාරයන් එල්ල කරන්නට එපා. රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කිරීමේ අතකොළුවන් ආයුධ බවට ඔබලා පත්වෙන්න එපා. ඔබලා අපේ ගෞරවනීය ආරක්ෂක අංශය, රට දිනපු, රට රැකගත්තු, රටේ ස්වෛරීත්‍ය ආරක්ෂා කරපු ආරක්ෂක අංශය කරුණා කරලා මේ ම්ලේච්ඡ පාලනයේ අතකොළුවන් බවට, ඉත්තන් බවට පත්වෙන්න එපයි කියලා මම මේ ඉල්ලීම කරනවා. ඔබලා දසලක්ෂ ගණනින් ඒකරාශී වෙලා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න, රනිල් වික්‍රමසිංහ ගෙදර යන්න, මේ ආණ්ඩුව ගෙදර යන්නයි කියලා කියද්දි අද මේ කල්ලිය, මේ ජුන්ටාව, අද මේ රටේ ලක්ෂ දෙසී විස්සක් ජනතාව දේශපාලන සූදුවේ ඉත්තම් බවට පත් කරගෙන රට අනාථ කරන ව්‍යාපෘතියේ තවත් පියවර ගණනාවක් ඉදිරියට තබනවා. අපිට කියන්න කැමති අද තියපු පක්ෂනායක රැස්වීම අවලංගු කරලා, ඒ කියන්නේ සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැද්ද? ඔය කතා කරපු අලුත් ජනාධිපතිවරයා ලබන බදාදා බිහිවෙන්නේ නැද්ද? ඒ ක්‍රමය නතර කරාද? තමුන්නාන්සලා තවත් උප්පර වැට්ටි ගණනාවක් තුලින් මේ රට අනාථ කරාද? මේ රටේ ජනතාවට වංචා කරාද? කරුණා කරලා පිළිතුරු දෙන්න. පැහැදිලිවම අප කියනවා මේ අවස්ථාවේ අපි ඉන්නේ මේ රටේ ජනතාවත් සමග, මේ රටේ තරුණ පරපුරත් සමග. ඒ තරුණ පරපුරේ ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කරන්නට අපි සැදී පැහැදී සිටිනවා.
තරුණ පරපුරෙන් ඉල්ලීමක් කරනවා. කරන්නා වූ උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස් නිවහල්ව සාමකාමීව දේපල හානිවලින් තොරව මේ දේ ඉෂ්ට කරන්න. රාජ්‍ය දේපලට පෞද්ගලික දේපලට කිසිසේත් මත තබන්නට එපා. මේ අපේ රටේ සම්පත. මේ සම්පත අපි රැකගන්නට ඕන. අපේ ප්‍රජාතන්ත්‍රවාදය සාමකාමීව නිදහස් ලෙස අපි ක්‍රියාත්මක කරන්නට ඕන. මොනම හේතුවකටත් ප්‍රචණ්ඩත්වය දියත් කරන්නට එපා. ආදරණීය රණවිරුවන්ගෙන් පොලිසියෙන් ඉල්ලීමක් කරනවා. නිරායුධ තරුණ කණ්ඩායම් වලට රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ ආයුධ බවට ඔබලා පත්වන්නට එපා. ආදරණීය ජනතාවනි, තවදුරටත් මේ බොරුව බලාගෙන ඉන්න පුළුවන්ද? අපිට මේ බොරුව ඉවසා දරාගෙන ඉන්න පුළුවන්ද? ජනාධිපතිවරයා, අගමැතිවරයා, ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යනවද නැද්ද? අස් වෙනවද නැද්ද? අපි මේ පිළිබඳව බලාගෙන සිටින්නට ඕන. ඒ මොකද මේ රටේ ජනතාව වනසන, මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ මූලික අවශ්‍යතාවයන් සපුරාලන්නට බැරි නොහැකියාවෙන් පෙළෙන මේ බොරුකාර, වංචාකාර, ප්‍රෝඩාකාරී බලෙන් උන්මාදයට ලක්වුණු මේ ආණ්ඩුව අපි ජන සවියෙන්, ජන බලෙන් ගෙදර යවන යුගය අපි ක්‍රියාත්මක කරමු. රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා හැම දෙනාම කරන කියන සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන් සාමකාමී විෂ්ට කරන්න. පොදු ජනතාවට ජය වේවා.